සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සුළු කරන ගානක් ගැන වැඩි කිරීම සම්බන්ධව. පොඩ්ඩක් ඉන්න, ඊළඟට අපි page එකට යමු. Sorry. හරි, අද කියලා දෙන්න යන්නේ වැඩි කරනකොට ඍණ අගයවල් දෙකක් මොකද්ද වෙන්නේ කියලා. අපි ඉගෙන ගන්න තියෙන සිද්ධාන්තයක් අද තියෙනවා ඍණාගයක් ඍණාගයකින් වැඩි කරනකොට උත්තරය ධනාගයක් වෙනවා අනිවාර්යෙන්ම. ඒක එන විදිහ අපි බලමු. අපි දැන් ඉගෙන ගන්න තියෙන සිද්ධාන්තය තමයි ඍණයි ඍණයි ධන කියන එක මතක තියාගන්න. මේක තමයි සිද්ධාන්තය. මොනවා කරද්දීද වැඩි කිරීමේදී ගණන් දෙකක් වැඩි කරනකොට ඍණයි ඍණයි ධන. හරි, අපි දැන් උදාහරණයක් ගමු. මෙතන බලන්න ඍණ තුන වැඩි කරනවා මොකෙන්ද? ඍණ හතරෙන්. අපි ඉස්සෙල්ල මේ ඍණ ගැන ගණන් ගන්න නැතුව තුන වැඩි කරමු හතරෙන්. තුන හතරෙන් වැඩි කරනකොට 12යි. දැන් අපි සිද්ධාන්තය කියලා තියනවා ඍණයි ඍණයි ධන කියලා. එහෙම නැත්නම් මේ ඍණ මෙතනත් ඍණ, උත්තරේ මොකද්ද? ධන. රයිට්. ඍණයි ඍණයි ධන. එහෙමනම් තුන් වරක් හතර 12යි, ඍණ වරක් ඍණ ධන, ධන 12යි උත්තරේ. හරි, එතකොට උත්තරේ හරි. දෙවෙනි ගාණ්ඨයන් ඍණ දෙක වැඩි කරනවා ඍණ අටෙන්. එතකොට දෙවරක් අට කීයද? දෙවරක් අට 16යි. ඊට පස්සේ ඍණ වරක් ඍණ ධන. මෙතන තියෙන ධන. ධන පෙන්වෙන්නේ නැතුණාට ඒක ධන. එතකොට ලේසි. අපව මං කියනවා සිද්ධාන්තය මොකද්ද? ඍණ වරක් ඍණ ධන. අපි ඊට පස්සේ තුන්වෙනි ගාණ්ඨයන් 8a වැඩි කිරීම 2a. හරියට පොල්ගෙඩි 8 වැඩි කරනවා පොල්ගෙඩි 2 වගේ. ඒ වගේ. එතකොට 8 වරක් 2 16යි. 16යි a. ඍණයි ඍණයි ධන. හැම වෙලේම මේ උත්තර ධනමයි අද මේ ගානේ. ඊට පස්සේ අපි මේකට යන් 32b වැඩි කරනවා 2b වලින්. 32 වරක් 2 64යි. b එක b එහෙමම එනවා. නේ b b b. හරි, bb. ඊට පස්සේ ඍණයි ඍණවරක් ඍණ ධන. මෙතන උත්තරේ මොකද්ද? ධන. අපි ඉගෙනගෙන තියෙන සිද්ධාන්තයක් ඍණයි ඍණයි ධන කියලා. රයිට්. ලේසි. අපි දැන් ගණන් පස්සෙනි ගාන්ට යමු. a වැඩි කරනවා 3a වලින්. එතකොට හරියට මෙතන තියෙන්නේ මේ 1a, මෙතන තියෙන්නේ 1a. 1 වරක් 3 3යි වගේ. නේ? 1 වරක් 3 3යි. ඍණවරක් ඍණ ධන. එතකොට ධන 3a. ඊට පස්සේ අපි යමු මේකට ඍණ 1 වැඩි කරනවා ඍණ 9. එතකොට 1 වරක් 9 කීයද? 9යි. ඍණ වරක් ඍණ ධන. එතකොට උත්තරේ ධන 9යි. රයිට්. ඊට පස්සේ අපි මේ ගන්න බලමු. මෙතන තියෙනවා විශේෂයෙන් d එකක්. මෙතන තියෙනවා හතරක්. හරියට පොල්ගෙඩි 6 ගොඩවල් හතරක් වගේ මේක. ඒ කියන්නේ 6යි d වැඩි කරනවා හතරෙන්. 6 වරක් 4 24යි. මේ d එක එහෙමම දානවා. මේ d එක එහෙමම මෙතන දානවා. එතකොට 24යි d. ඊට පස්සේ ඍණ වරක් ඍණ මොකද්ද? ධන. ඍණයි ඍණයි ධන. එහෙමනම් ඔකයි උත්තරේ. අන්තිම ගණන බලන්න. a වැඩි කිරීම 4. මෙතන ඇත්ත වශයෙන්ම 1i. 1i නේ මෙතන තියෙන්නේ 1i. වැඩි කිරීම 4. ඒ කියන්නේ 1 වරක් 4 4i. මේ a එක හැමම වෙනවා 4i a. ඊට පස්සේ මොකක්ද අනිත් එක? ඍණයි ඍණයි ඍණවරක් ඍණ ධන. ඍණ වැඩි කිරීම ඍණ ධන. එතකොට ධන 4i a. සෝ මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. අපි ඊළඟට ගානේ, ඊළඟට සැරේ අපි බලමු කොහොමද ඍණයි ධනයි වැඩි කිරීමේදී වෙන්නේ කියලා. Thank you for listening and I'm going to bring another video clip for you. Just a very simple one. And if you understand this one, just share with your friends. And if there is any problem, just get back to me with your comments. Thank you.